නිල් පැහැයෙන් යුතු අහස විටක අඳුර වේ. විටක ගොරවයි. රළු වේ. අකුණු ගසයි. මහා වැසි වස්සවයි. නැවත කිසිවක් නොවුවක් මෙන් පැහැ බර වේ. යලිදු රළු වේ. ඔබට දැනෙන මේ ඔබේ ජීවිතයත් හරියට මේ විපරිත අහස වගේ දුක සතුට අතර දිවිගෙවන ජීවිත ජීවත්වන මේ රට ප්‍රමාණයෙන් පුංචිම පුංචි රටක්. නමුත් මේ මිනිසුන් දැන් ටිකක් වෙනස් වෙලා වගේ. අපිට වුවමනා මේ රටේ ජීවත්වන හැමෝම අතර ආදරය පතුරවන්න, ගුණයහපත්කම් වැඩි දියුණු කරවන්න, හැමෝටම ගරු කරන්න පුරුදු කරවන්න, අපේම දරු පැටියන් අතර රට රකින විරුවන් අතර සියලුම ආයතනවල සේවය කරන සේවකයන් අතර නිලධාරීන් අතර ජාති ආගම් කුලමල බේදවලින් තොරව එකා වගේ ජීවත් වනතුරු මේ වගකීම අපේ යුතුකම් ලෙස සලකා මේ ආදරණීය ගමන අපි පටන් ගත්තා. අපි මේ රටේ අස්සක් මුල්ලක් නෑරම ඇවිදලා අපේම මිනිසුන් හමුවෙලා ඒ අයගේ කඳුළු අපේම දෑතින් පිස දමන්නට අපි ගත්ත වෑයම ගැන අපිට තිබෙන්නේ නිහතමානී සතුටක්. මේ ලොවෙහි ඇති ලොකුම ශක්තිය එකමුතුකම, ලොකුම බලවේගය ආදරය. එන්න අපි එකතු වෙමු. අපි මේ රට හදමු. ගුණයහපත්කම් වපුරවමු. හැම නුහු ගුණයක්ම තුරන් කරමු. ආදරය පතුරවමු. මනුස්සකම රජ කරවමු. අපේ ජීවිතවල දුක සතුට සියල්ල විඳගන්නේ කඳුලෙන්. තව මොහොතකින් ඔබට දැනෙන්නට පටන් ගනීවි කඳුල කියන්නේ නිදහස බව. එන්න අහන්න, විඳින්න, සිතන්න මේ සුන්දරම පණිවුඩය මුළු ලොවටම පතුරවන්න. සිත සනසන ප්‍රසංගාත්මක මානසික චිකිත්සාව. කඳුල හනන්නට නොව සැනසෙන්නටයි. නෙතඟින් කඳුලක් හෙලන්න එපා. දෙතුල සුසුමක් නැගෙන්නේ ඉරිසා ගනිමු අපි ප්‍රේමියුවලක් නොසේ කිසිදායක නොවෙනා. සැක සංකා නැහැ ඔබ ගැන හිතේ නැදී. හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා. පුරණ නොවන් දෙමි ඔබ අන් සතුදා. මං හින්දා ඔබෙන් නෙතඟින් කඳුලක් හෙලන්න එපා. ගනිමු අපි ප්‍රේමියුවලක් නොසේ කිසිදායක නොවෙනා.
ඔබ සිර කරලන දොරකුළු දමනු බැරි අතැගිලි බන්ධන නොපතමි පෙමින් බැඳී ඔබ සිර කරලන දොරකුළු දමනු බැරි මුද්දක් දාලා ඩොකියුමන්ට්ස් ටික අත්සන් කරාම එයා මගේද මුද්ද දානවා ලියාපදිංචි කරනවා ඩොකියුමන්ට්ස් ටික අතේ තියෙනවා දැන් ඩොකියුමන්ට්ස් අතේ තියෙන්නේ එයා මගේ එහෙමද ඔබට විවාහ ජීවිතයේදී එහෙම බලන්න පුළුවන්ද හැබැයි අපේම හිතාගෙන ඉන්නේ එහෙමයි රෙජිස්ටර් කරා කියලා පොතේ අත්සන් කරා කියලා විවාහ ගිවිසුම් දුන්නයි කියලා මුද්දක් දැම්මා කියලා එයා මගේ වෙන්නේ නෑ එහෙම වෙන්නේ නෑ ඒව ඔක්කොම නීති රාමුව ඇතුලේ තියෙන එහෙම නැත්නම් සංස්කෘතිය ඇතුලේ සම්ප්‍රදාය ඇතුලේ තියෙන යම් කාරණා කීපයක් විතරයි ඒක බොහොම සරලව තේරෙනවා දැන් බැන්දට පස්සේ වයිෆ් මගේ දැන් ડોකියුමන්ට්ස් තියෙනවනේ මංගා නේ දැන් ලිය කියවිලි තියෙනවා දැන් වයිෆ් මගේ දැන් වයිෆ්ට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ ඒ හින්දා මම උදේට වැඩට යනකොට වයිෆ් කාමරයට දාලා මුද්ද පෙන්නලා ડોකියුමන්ට්ස් පෙන්නලා මං කියනවා උඹ මගේ වයිෆ් උඹට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ මං එනකන් කියලා දොර ලොක් කරලා යනවා කාමරේ. එතකොට හැන්දෑවේ හස්බන්ඩ් ගෙදර එනකන් වයිෆ් වෙන කෙනෙක් ගැන හිතන්නේ නැහැ මොකද දොර ලොක් කරලා තියෙන්නේ. මුද්ද දාලා තියෙන්නේ ડોකියුමන්ට්ස් අත්සන් කරලා තියෙන්නේ. එහෙම වෙනවද? ඕගොල්ලෝ දන්නේ නැහැ වගේ විවාහය ගැන. තමුන්ගේ බිරිඳ කියලා තමුන්ගේ ස්වාමි පුරුෂයා කියලා එහෙම මර්ධනය කරගන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ඒක බොහොම ඒ කියන්නේ සරලවම තේරෙනවා හදිම තේරෙනවා එහෙම බෑයි කියලා. හැබැයි අද අපි ගොඩක් අය කරන්න හදන්නේ ඒක නේද? ඇයි ලංකාවේ පිරිමි මෙච්චර ගෑනුන්ට ගහන්නේ? ඇයි මෙච්චර ගෑනු පිරිමින්ට ගහන්නේ අනිත් පැත්තේ? ඒ කියන්නේ එහෙමත් ඉන්නවා. අපේ රටේ ගෑනුන්ගෙන් ගුටි ගන්න පිරිමි ඉන්නවද නැද්ද? ඉන්නවා. හැබැයි වැඩි වශයෙන් අපේ රටේ සම්ප්‍රදායක් ඒක පිළිගන්නේ නැහැ සමහරු කිව්වට පිරිමි ගෑනුන්ට ගහන එක. දැන් ඒක නරකම දේ තමයි ඉස්සර අඩු ගානේ ගහන්න බඳිනකන් ඉන්නවා. දැන් බඳින්න ඉස්සෙල්ලා ගහනවා දැන්. දැන් වැඩිපුරම යාළු වෙලා ඉන්න දැන් මම මේ කියන දේවල් ඕගොල්ලෝ අවංක වුණොත් ඕගොල්ලන් තේරෙනවා. යාළු වෙච්ච කොල්ලගෙන් ගුටි කන කෙල්ලෝ කීයක් ඉන්නවද මේ රටේ දැන්? ඕන තරම්. මේව අම්මලා දන්නේ නැහැ. තාත්තලා දන්නේ නැහැ. තමුන්ගේ දුව කොහේ හරි ඉන්න එකකින් ගුටි කනවා. මහා පාරේ ගුටි කනවා. ත්‍රිවිල් ඇතුලේ ගුටි කනවා. කාමරවලට උස්සගෙන යනවා පැය දෙකේ. ඒව ඇතුලේ ගුටි කනවා. කී දහහක් අපිට එහෙම කතා කරනවද අද? අද බැඳපු ගමන් ඩිවෝස් වෙනවා අපේ තරුණ පවුල්. මම නම් යෝජනා කරන්නේ වෙඩින් රිසෙප්ෂන් ගන්න එපා 25th anniversary එක තමයි සෙලිබ්‍රේට් කරන්න ඕනේ. 25ක් හිටියොත් ඉතින් දෙයියනේ කියලා ගොඩනේ 10ක් හරියන්නේ නැහැ. විවාහ ජීවිතේ දෙන්නෙක් සෙටල් වෙන්නම අවුරුදු 10ක් යනවා. අවුරුදු 10ක් යනකම් විවාහ ජීවිතයක් ස්ථාවර නැහැ. හොඳට මතක තියාගන්න. වියදම් කරලා උත්සවයක් ගන්නවා නම් 25 ජුබිලිය තමයි. ඊට කලින් වියදම් කරන්න එපා වෙඩින් එකට එහෙම. ඇයි දැන් ඉන්න කෝටි කීයක් වියදම් කරලා ඩිවෝස් වෙනවද? වියදම් කරලා ඩිවෝස් වෙනවා. සුමානෙන් ඩිවෝස් වෙනවා. සුමාන දෙකෙන් ඩිවෝස් වෙනවා. වෙඩින් එක ගන්නේ 5 star hotels වල. අපේ රටේ එහෙම විවාහයක් සිද්ධ වුණා හොටෙල් එකේ කට්ලරිස් ඔක්කොම පිට රටින් ගෙනාවා ඒ වෙඩින් එකට. හොටෙලෙ නෙමෙයි. මේ බැඳපු ජෝඩුවගේ දෙමව්පියෝ.
හොටෙල් එකටම කට්ලරිස් ගෙනත් දුන්නා මිලියන් ගානක වෙඩින් එක වෙනුවෙන්. ඒ ඔක්කොම එකට සුමාන දෙකයි ගියේ ඩිවෝස්. ඇයිද යන්නේ ඩිවෝස් වෙන්න මෙච්චර වියදම් කරන්නේ? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජීවත් වෙන්න දන්නේ නැහැ. ජීවිතේ පදනම වෙලා තියෙන ආදරේ නෙමෙයි. ඊට පස්සේ නෑ කුල සිරිතෙන් සැලනා පෙමක් නොවේ. පුදුමාකාර විලිලැජ්ජ නැති වැඩ කරන රටක් අපි. බැඳලා හිටන් බැඳපු දෙන්න හනිමූන් ගිහිල්ලා එනකොට නෑදෑයෝ ඔක්කොම ගමම සෙට් වෙලා ඉන්නවා අර සුදුරෙද්දේ රතු පැල්ලම හොයන්න ලංකාවේ. විලිලැජ්ජ නැති වැඩක්. මුළු ගමම බලන් ඉන්නවා. කියද්දිත් ලැජ්ජයි නේද? මනමාලිට වෙඩි තියාගන්න හිතෙන්නේ. අරුම් බලන් ඉන්න මොකටද කියලා හිතලා බලන්නේ. අම්මලා තාත්තලා නෑදෑයෝ ගමම එකතු වෙලා මුන් බෙර ගගා ඔක්කොම බලන් ඉන්නවා රෙද්ද බලන්නේ. රෙද්ද බලන්නේ. දැන් ඔන්න මේ අපේ රට ගැන මං කියන්නේ. එතකොට වැඩේ තියෙන එක රෙද්දයි බලන්නේ. අරුගේ රෙද්ද. උගේ පැල්ලම් හොයන්න කිව්වොත් කීයක් හොයන්නද? උගේ පැල්ලම්. ඒක බලන්නේ නෑ. නෑ කුල සිරිතෙන් බැඳෙනා ප්‍රේමක් නොවේ. ඒ විලිලැජ්ජ නැති වැඩ එතන ඉඳලම පටන් ගන්නවා අපි. එතන ඉඳලම පටන් ගන්නවා. මේ කොච්චර පෞද්ගලික දෙයක්ද කෙනෙක්ගේ ජීවිතේ? විවාහයත් එක්ක ඒ කොල්ලා කැමති නම් ඒ කෙල්ල කැමති නම් ඒ දෙන්නට සම්පූර්ණ නිදහසක් තියෙනවා, අයිතියක් තියෙනවා තමන්ගේ ජීවිත ගැන තීරණයක් ගන්න. ඔය රෙද්ද බලන්න ගමෙන් එන්න ඕනේද? එන්න ඕනේ නෑ. මේවා කුණුහරප නෙමෙයි. දුවේ පුතේ මේ රට වෙනස් කරන්න නම් ඔබ මේ තැන්වල ඉඳලම පටන් ගන්න ඕනේ. උසාවියට අල්ලන්නේ අනාචාරයේ හැසිරිච්ච ගෑනු විතරයි. අපේ රටේ පිරිමි අනාචාරයේ හැසිරෙන්නේ නෑ. ලංකාවේ අනාචාරයේ හැසිරෙන ගෑනු විතරයි. හැමතිස්සෙම අල්ලන්නේ ගෑනුනේ. ඒතර පිරිමියා. ඒතර පිරිමි අනාචාරයේ හැසිරෙන්නේ නෑ මේ රටේ. මේ ගෑනු හින්දා තමයි මේ අහිංසක පිරිමි ටික නරක් වෙලා තියෙන්නේ අපේ රටේ. ඒ හින්දා තමයි පොලිසියනොත් උසාවියනොත් ගෑනුන්ටම දඬුවම් දෙන්නේ, දඩ ගහන්නේ. අපි කොච්චර වැරදිද? මේකට ජේසු විරුද්ධ වුණා. මේකට බුදුහාමුදුරු විරුද්ධ වුණා. බොහොම සරලව ආගම් පැත්තකින් දාලා ඔය දෙපැත්තෙම හිතලා බලන්න. මේ හැම කෙනෙක්ම මේ සමාජ අසාධාරණයන් ගැන කතා කරලා තියෙනවා. මනුෂ්‍යත්වයේ විශිෂ්ට අවස්ථාවකට පත් වෙන්න බැරි ඒ නිසායි. මග්දලාහි මරියට මග්දලාපුරේ කියලා කියන්නේ ඒ වගේ එහෙම සම්බන්ධකම් තියෙන ඒ වගේ පැත්තට යොමු වෙච්ච එවැනි වෘත්තියෙන්ට පවා යොමු වෙච්ච සෙනග ඉන්න ගමක් තමයි මග්දලාව කියලා කියන්නේ. ඒතර මග්දලාහි මරියා පිරිමි ටිකක් අල්ලගෙන එනවා පාපයේ යෙදී සිටියදීම හවුනායි කියලා. ඒතර කී දෙනෙක් හවු වෙන්න ඕනද? ජේසු බලනවා පාපයේ යෙදී සිටියදී අල්ලගෙන ආවා කියලා කියනවා එකයි ඉන්නේ. එතකොට තනි පාපේ යෙදිලා තියෙන්නේ. ඔය සිද්ධියම ප්‍රතිනිර්මාණය වෙනවා බුද්ධත්වයේ ලැබලා කපිල වස්තුවට වැඩම කරන බුදුරජාණන් වහන්සේව වැඩම කරවගෙන යන්න නගර දොරටුවට පේරජතුමා විසින් කළුදායි කියන ඇමති වේවනවා. ඔය අතරේදී ශාක්‍ය වංශයට තරුණ කාලේදී ශරීරය පූජා කරපු ශාක්‍ය වංශයගේ ශරීර සතුට කරන්න තමුගේ ශරීරයේ දීපු සුභා කියන ගැහැණිය දැන් මහලුයි. දර අපේ රටෙත් එක්තරා කාලයක් තිබුණානේ නගරෙට ඒ අහවල් එනකොට නගරෙන්න හිඟන්නව අයින් කරනවා ඔක්කොම අයින් කරලා ඒ වගේ සුද්ධ කරන කාලයක් තිබුණානේ. ගිනිහින් දානවා වෙනකොට හරි බල්ල වලල ගිහින් දානවා වගේ මිනිස්සුන්වත් එහෙම දාන කාලයක් තිබුණා. දැන් ඕක ඇවිල්ලා මේ ඊයේ පෙරේද අපේ රටේ දේශපාලන පක්ෂ විසින් කරපු දෙයක් නෙමෙයි. ඕකේ බුදු රජාණන් වහන්සේ කාලේ තිබිච්ච ප්‍රශ්නයක්. ශාක්‍ය වංශයේ අය මේ සුබාල වගේ හැම එල්ලෙන වයසක ගෑනුන්ව හිඟන්නම්ව දැන් නගරෙන් එළියට ගිහින් දැම්මා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒ නිසා නගරය සුද්ධ කරා. එතන කළුදායි කියන ඇමති රාත්‍රී කාලේ මද වැසිත් එක්ක හඳ එළියේ බුදුරජාණන් වහන්සේ වඩින පෙරමග බලන් ඉදිද්දී ඒ අශ්ව රථයට ගොඩ වෙන්නට පෙර බුදුරජාණන් වහන්සේගේ කන වැකෙනවා. ගැහැණියක් කෙඳිරි ගානවා. ඇය පුතේ කියලා කතා කරනවා. අශ්වරථයට ගොඩ වෙන්නට පෙර බුදුරජාණන් වහන්සේ මහපාරායන කෙඳිරි ගාන මේ මැහැල්ල ළඟට ගිහිල්ලා ඇයට අම්මේ කියලා කතා කරනවා. ඇව හඳුන ගන්නවා සුභා. ශාක්‍ය වංශයට ශරීර පූජා කරපු සුභා. දැන් ඇගේ හැම
රැලි වැටිලා. දැන් සාක්්‍ය වංශයට ගැලපෙන්නේ නැහැ. ඇය දැන් අපිරිසිදුයි. ඒ නිසා දැන් ඇයව නගරයෙන් පිටුවහල් කරලා. බුදුරජාණන් වහන්සේ එදා සුභාව කළුදා යමතිගේ අශ්ව කරත්තෙට නග්ගලා කළුදා යමතිට කියනවා. මෑව පිය රජතුමා ළඟට ගෙනියන්න ඇයට යුක්තිය ඉටු වෙනතුරු මම වඩින්නේ නැහැ. පළවෙනියෙන් එක කරන්න. එදා බුදුරජාණන් වහන්සේ විරුද්ධ වුණෙත් ඒකට. මග්දලාහි මහපාරිදි ජේසු විරුද්ධ වුණෙත් ඒකට. වැරදිදේ එක කෙනෙකුගේ ඇඟට දාලා තමුන් නිවැරදි වෙන්න අනිත් එක්කෙනාගේ වැරද්ද පාවිච්චි කරන සමාජ ක්‍රමයක් ඇතුලේ අපිට රටක් හැටියට දිනන්න බැහැ. රටක් හැටියට දිනන්න බැහැ. මේ පාපිෂ්ඨ ක්‍රමවේද වලින් අපි එළියට යන්න ඕනේ. මිනිසෙක් මිනිසෙකුට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ. අනිත් කෙනාව තමාට වඩා උතුම් කොට සලකන්න ප්‍රථමයෙන් ඉගෙන ගන්න ඕනේ. කපුගේ සහ මාළනී බුලත්සිංහල ගයන මේ ගීතය ඇතුලේ අපිට ආරාධනා කරන්නේ හෙට දවසේදී අපේ විවාහය ගැන, ගැහණියක් පිරිමියෙක් අතර තියෙන සම්බන්ධකම ගැන අපි ඇතුලේ ගොඩනගෙන්න ඕන වටිනාකම් පිළිබඳව රටක් සංවර්ධනය කරන්න ප්‍රථමයෙන්ම පුද්ගලයාගේ අධ්‍යාත්මිකත්වය විශිෂ්ටත්වයට පත් වෙන්න ඕනේ. එසේ නැතුව රටක් දිනන්නේ නැහැ. රටක් දිනන්නේ නැහැ. තමුන්ට බලය ලැබුණම දකින දකින කෙල්ලව මගේ ආසාවන් සංසිඳව ගන්න පාවිච්චි කරන්න හිතන එකේ රටේ නායකයා වුණොත් මොකද වෙන්නේ? මොකද සිද්ධ වෙන්නේ? ඒක ම්ලේච්ඡත්වයට තමයි කිට්ටු. මනුෂ්‍යත්වයට නෙවෙයි. එදා ඉඳලා අපිට තිබුණේ එහෙම ඉතිහාසයක්. ඒ නිසා අපි වෙනස් කරගත යුත්තේ මොනවද කියලා අපි කල්පනා කරලා බලන්න අදටත් ඒව සිද්ධ වෙනවා. ඒ නිසා දුවේ පුතේ ඔබ මේ රටේ නායකත්වයේ ගන්න. මේ රටේ නායකත්වයේ තවදුරටත් දේශපාලනයට පවරලා නිහඬ වෙන්න එපා. දේශපාලන ශාස්ත්‍රයේ ඔක්කොම එකතු කරලා ලක්ෂයක් නම් ඉන්නේ මේ රටේ. අපි කෝටි දෙකහමාරක ජනතාවක් ඉන්න රටක්. කෝටි දෙකහමාරක ජනතාවක් ඉන්න රටක්. ඒ නිසා අපි ආණ්ඩුවට බදු ගෙවනවා. අපි රස්සා කරනවා. අපි හම්බ කරනවා. මේ සියලු කාරණා ඇතුලේ රට ජීවත් කරවනවා. රටක් හැටියට මුළු රට වෙනස් කරගන්න දුවේ පුතේ අපි විසින් ඉතා නිවැරදිව බොහොම විවේකීව අවබෝධ කරගත යුතු සත්‍යතාවයන් කීපයක් තිබෙනවා. අපේ රට මේ තියෙන ව්‍යසනයෙන් ගොඩගන්න අපි නිවැරදි කරගත යුතු කාරණා කීපයක් ගැනයි මම සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි මාතෘමූලික සමාජයක්. අම්මා මුල් කරගෙන හැදෙන රටක් අපි. ඒ නිසා තමයි අපේ රටේ වැඩිපුරම මිනිස්සු අම්මා මතක් කරන්නේ. පොට්ටේ හැමියා වෙන්න බෑ. අම්මා මතක් කරලා කුණු හරප කියන රටක් මේක. අම්මට කියලා පටන් ගන්න. ඒ මාතෘමූලික සමාජයක් නිසාද? අපිට වැරදිච්ච තැනක් තියෙනවා. මම ඔබට යෝජනා කරනවා. කොල්ලෝ කෙල්ලෝ හැටියට මම ඔයගලන්ට යෝජනා කරනවා. උගත් බුද්ධිමත් පිරිසක් හැටියට දුවේ පුතේ. ලොකු දේවල් කරන්න ඉස්සෙල්ලා ඔබේ ජීවිතෙන් එක දෙයක් අද අතාරින්න. මොනම හේතුවක් නිසාවත් අම්මා මතක් කරලා කුණු හරප කියන්න එපා. ඒක සරල ඉල්ලීමක්. එතන ඉඳලා හෙන ගහනවා. කකුල ගලේ වැදුනත් අම්මා මතක් කරලා බයිනවා. අරුමාව කිචි කැව්වත් අම්මා මතක් කරලා බයිනවා. මොනවා කරත් අම්මා පලි. එතන ඉඳලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ දුප්පත් මානසිකත්වයේ, ඒ කසල කුපාඩි මානසිකත්වයේ. ඒක නැති කරගන්න ඕනේ. ඒක ලොකු දෙයක් කියලා හිතේ. ගුඩ් මෝර්නින් කියනවා වගේ උගේ අම්මට කියලා කියන්නේ. ඒ තරම් මේක සරල වෙලා. සුද්ධ ඔෆිස් ඇතුලේ ඉංග්‍රීසියෙන් F අකුර කියලා බයින එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද උන් අම්මව සම්බන්ධ කරගන්නේ නැහැ. මං ඒක හොඳයි කියලා කියනවා නෙමෙයි, මේකට වඩා හොඳයි කියලා කියන්නේ. ඇයිද මේ කෙලින්ම අම්මට ඒක සම්බන්ධ, අම්මට F අකුර සම්බන්ධ කරලානේ කියන්නේ? අපි මේ විශිෂ්ටයි කියලා හිතාගෙන හිටියට අපි ඉන්නේ කොහෙද කියලා මම කියන්නේ. මේව හදන්න ඉතින් රටේ දේශපාලනයට නෙමෙයි පුළුවන්, අපිට. අපි තීරණ ගන්න ඕනේ. අපි තීරණ ගන්න ඕනේ. ගාන්ධිතුමා පටන් ගන්න දේශපාලනයෙන් නෙමෙයි, මහපාරෙන්. මිනිසුත් එක්ක පාර කෙල ගහන එක නවත්තන්න ඉස්සෙල්ලා. සරල දේවල්. පාර කෙල ගහන එක නවත්තන්නේ මේ විශ්වවිද්‍යාලය මේ රටේ ආඩම්බරයේ බවට පත් කරන්න ඔබ ලෑස්තිද? මේ මම ඔබෙන් අදහන ප්‍රශ්නයක්. ඒ මොකද අද අපේ රටේ විශ්වවිද්‍යාල වැඩිපුරම අරලද වහලද? වහලා තියෙන්නේ. වැඩිපුරම අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න ළමයි අධ්‍යාපනය ලබන්නේ ශාලාව ඇතුළේද මහපාරේද?
මම යෝජනා කරනවා මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයා විසින් ගෙවීම අනිවාර්ය කළ යුතුයි කියලා. අනිවාර්ය කළ යුතුයි. ගෙවන්න සල්ලි නැත්තම් ආණ්ඩුවෙන් ලෝන් එකක් දෙන්න ඕනේ. ඉගෙන ගන්නකම් ආණ්ඩුවෙන් ණයක් දෙන්න ඕනේ. ණය දීලා අනිවාර්යයෙන්ම රස්සාව පටන් ගත්ත දවසේ ඉඳලා ඒ ණය කපා ගන්න ඕනේ. දියුණු රටවල් වල ඒ ක්‍රමවේදේ පාවිච්චි කරනවා. අපේ රටේ ඒ නොමිලි අධ්‍යාපනය ලබන සමස්තයකට අපි රටට ණයයි කියන හැඟීමක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. අපි රටට ණයයි. එතන ඉඳලා පටන් ගන්න ඕනේ. උසස් අධ්‍යාපනයට යන්න ඉස්සෙල්ලා පාසල් අධ්‍යාපනය කෙරවල කරලා අඩුතරමේ අවුරුදු දෙකක් රටට වැඩ කරන්න ඕනේ. ළමෙක් එක්ක හමුදාවට යන්න ඕනේ, එක්ක මහපාර හොදන්න ඕනේ, අතු ගන්න ඕනේ. ඒ වගේ මොනවා හරි රටට සේවයක් කරන්න ඕනේ. එතෙන්දි තමයි ශිෂ්‍යයෙකුට හැඟෙන්නේ, තරුණයෙකුට තරුණියකට හැඟෙන්නේ මං රටට ණයයි. එතකොට තමයි හැඟෙන්නේ මේ මගේ රට. ඒ හැඟීම අපේ රටේ නැහැ අද. සාක්ෂරතාවයේ මහ ඉහළින් තියෙනවා කියලා කියනවා. අත්සන ගහගන්න පුළුවන් වුණාට සාක්ෂරතාවය ඉහළින් කියලා කියන්න පුළුවන්ද? ඔය පුළුවන් කියලා කියන්නේ ගොඩක් අත්සන ගහන්න පුළුවන් හින්දා. එහෙම නැතුව අපි අධ්‍යාපනයෙන් විෂයපතය ඇතුලේ අපි විශිෂ්ටත්වයට පත් වෙලා නැහැ. ඒක නිසා නෙමෙයි මේ. අපි තවම ඉන්නේ බොහොම පල්ලෙහා තැනක. නමුත් මම පැහැදිලිව පිළිගන්නවා මුළු ලෝකෙම විශිෂ්ටත්වයට පත් වෙන්න පුළුවන් ඉතා බලවත් මිනිස්සු ඉන්න රටක් කියලා. ඒ ගැන කිසි සැකයක් නැහැ. නමුත් මේ ක්‍රමවේද ඇතුලේ අපි පැටලිලා ඉන්නේ, වැරදිලා ඉන්නේ. මේ විශ්වවිද්‍යාලය ඔබට පුළුවන් නම් මේ මුළු රටට විතරක් නෙමෙයි ලෝකෙටම ශ්‍රී ලංකාවේ අභිමානයේ බවට පත් වෙන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලය හරහා. ඒකට ඉතාම හොඳ තැනක් මේ ග්‍රීන් කන්සෙප්ට් එක. විෂය පරිපථයෙන් ඔබට ගිහිල්ලා සිලබස් එකෙන් එළියට ගිහිල්ලා ශිෂ්‍යයෙකුගේ අධ්‍යාත්මිකත්වය ගොඩනගෙන තමා තුළ තියෙන ශක්තිය ගොඩනගෙන සෝබා දහමත් එක්ක තියෙන සම්බන්ධකම විශිෂ්ටම සම්බන්ධකමක් හැටියට ජීවිතය ඇතුලෙන් ගොඩනගෙන මෙවැනි හරිත විශ්වවිද්‍යාලයක්, මෙවැනි රටට ආදරය කරන, දරුවට ආදරය කරන, විෂය නිර්දේශයෙන් ඔබට ගිය මනුෂ්‍යත්වයේ විශිෂ්ටත්වය කරා ඔබව මෙහෙවන අධ්‍යාපනික ආයතනයක් මේ රටට බිහිවීම රටේ භාග්‍යයක් හැටියට තමයි අපිට සලකන්න සිද්ධ වෙන්නේ. මේක රටේ වාසනාවක්. හැබැයි මේක රකින්න ඕනේ. මේක රකින්න ඕනේ. අද මෙතන වාඩි වෙලා ඉන්න ප්‍රමාණය, කැමැත්තෙන් මෙතන වාඩි වෙලා ඉන්න ප්‍රමාණය හෙට අද මෙතන වාඩි වෙන්න අකමැති වුණු අයත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න ඕනේ. සාකච්ඡාවක් පටන් ගන්න ඕනේ. අපිට කිසි කෙනෙක්ට බලපෑම් කරන්න බෑ. ඒ අපි එතන ඉන්නවා. හැබැයි අපි හැම කෙනෙක්ම නිවැරදි සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි. මේ රටේ මේ පවතින විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් වෙන්න ඕනේ. නවක වදේ අපේ රටේ මානසික රෝගීන් අතරපත් වෙලායි තියෙන්නේ. මම පැහැදිලිව කියනවා මේ උසස් අධ්‍යාපන ආයතනයේ පරිපාලනයේ ඉන්න කිසිම කෙනෙක් එක මම කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. මම කරලා නැහැ. මම හමු වෙලක් නැහැ. මම මේ දැන් තමයි උදේ තමයි දැක්කේ. මම මේ කියන්නේ අපි රටක් හැටියට විනාශ වෙන තැන් ගැන. මම රටට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මම බය නැතුව ඕන තැනක කතා කරනවා. මම රටේ ජනාධිපති කියලා ඕන කෙනෙක් ඉස්සරහා මගේ අදහස් මම ඉතාම විවෘතව මම ප්‍රකාශ කරනවා. හේතුව මම එක ලියුමක උදව්වක් ෆේවරේෂන් එකක් මේ රටේ කාගෙවත් අරගන්නේ නැති කෙනෙක්. මගේ වාහනේ පාරේදී වැරද්දක් කළොතින් මගේ ඩ්‍රයිවර්ට දඩකොලේ ගෙවලා එන්න වෙනවා මිසක් එතනින් එහාට එක ටෙලිෆෝන් කෝල් එකක් යන්නේ නැහැ මගේ පොලිසියට. ඒ මොකද මහපාරේ උදේ ඉඳලා රෑ වෙනකන් තෙමීගෙන අව්වේ පිච්චීගෙන රාජකාරී කරන පොලිස් නිලධාරියා මගේ වැරද්ද දැකලා ලියනකොට මම ලොකු ඔෆිසර් කෙනෙකුට කෝල් එකක් දෙනවා. ඒ ලොකු ඔෆිසර් ඔෆිස් එකේ ඉඳගෙන අර පාරේ ඉන්න නිලධාරියාට කෝල් එකක් දෙනවා ඔය මනුස්සයා වරින්ද කියලා. අම්මා නෙමෙයි මතක් වෙන්නේ උට. ඒ කියන්නේ ඒ පාහර වැඩ නතර වෙන්න ඕනේ මේ රටේ. මම පොලිසිය උසස් නිලධාරීන්ට මේක විවෘතවම කතා කරලා තියෙනවා. කතා කරනවා මම පොලිසිය සියලු තරාතිරම්වල ඔක්කොම එකතු වෙනකොට මම මේක අනිවාර්යයෙන්ම කියනවා. උසස් නිලධාරියෙක්
තමුන්ගේ ඔෆිස් එකේ ඉඳගෙන පාරේ රාජකාරී කරන නිලධාරියාට තමුන්ගේ යාළුවෙක්ගේ හිතවතෙක්ගේ ටෙලිෆෝන් කෝල් එකක් නිසා බලපෑම් කරනවා නම් ඌ පොලිසියට ගැලපෙන්නේ නැහැ. රස්සාව කරන්න ගැලපෙන්නේ නැහැ. එතන ඉඳලා විනාසයි. මගේ රියදුරෙක් යාපනයේදී අහු වුණත් එයා දඩේ ගෙවලා බස් එකේ ගිහලා ලයිසන් එක අරන් එන්න ඕනේ. ඒක තමයි මගේ නීතිය. මම එහෙම කරනවා. මගේ මෙතන ඉන්න රියදුරු ඉන්නවා. ඒගොල්ලන්ගේ අහලා බලන්න පුළුවන් ඔබට. දෙන්නේ නැහැ. මම දකින්නේ මට කරන ලැජ්ජාවක් කියලා ඒගොල්ල කිව්වොත් මගේ නම හරි ගිහිලා පොලිසියට. මම ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම මේ රටට අගෞරව කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම බොහොම විවෘතවම කියනවා මේ රට ගොඩ ගන්න ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් අද රටට අහිමි කරන ප්‍රමාණය ඉතා විශාලයි. විශේෂයෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට එවන්නේ ගොඩාක් සිහින බලාපොරොත්තු ඇතුව හරිම ආදරෙන්. නමුත් මානසික අසහනෙන් පිරිච්ච විකෘති ආශාවන්ගෙන් පිරිච්ච හීනමානය තියෙන අපේ රටේ මානසික රෝගීන් විශ්වවිද්‍යාලය ඇතුලේ කී දෙනෙකුට ජීවිතේ පා කරවලා තියෙනවද? ළමයින්ට ජීවිතේ පා කරවලා තිබෙනවද? ළමයි කී දෙනෙක් ජීවිත හානි කරගෙන තියෙනවද? මානසික ලැඩ්ඩුවට පත් වෙලා තියෙනවද කී දෙනෙක්? මේවා අනුමත කරන්න බෑ. අනුමත කරන්න බෑ. අලුතෙන් විශ්වවිද්‍යාලයට ආපුහම කෙනෙක් නිකන් අලියොලුවෙන් ලොකු සයිස් එකෙන් ඉන්න හදනවා නම් උගේ ගණන් බස්සන එක වෙනම වැඩක්. ඒක කොල්ල කෙල්ල වගේ හරි අහිංසක විදිහට කරන්න ඕනේ වැඩක්. ඒකට කමක් නැහැ. මම ඒ වගේ ඒවට විරුද්ධව නෙමෙයි කතා කරන්නේ. ඕගොල්ලන්ට මේ 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 පැවිදි ජීවිත ගත කරන්න කියලා එහෙම නෙමෙයි මම ආරාධනා කරන්නේ. කොල්ල කොල්ල වෙන්න ඕනේ. කෙල්ල කෙල්ල වෙන්න ඕනේ. දාංගලේ තියෙන්න ඕනේ. ওই විශේෂය තියෙන්න ඕනේ. ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව මේ මේක ඔබ අසාමාන්‍ය වෙන්න නෙමෙයි මම කැඳවන්නේ. නමුත් ඔබට කිසිම අයිතියක් නැහැ තව කෙනෙක්ව හිංසා කරන්න. ඒ හිංසා කරන හැම එකාගම ඇතුලේ මානසික අසහනයක් තියෙනවා. ඔබ හොඳට මතක තියාගන්න. මානසික අසහනයක් තියෙනවා. තමුන් කැතයි කියලා හිතුනහම ලස්සන කෙල්ලෙක් දැක්කම ඒකව රැක් කරනවා. දැන් මෙහෙම කරන්නේ නැත්තම් කාටවත් අවුලක් වෙන්න ඕනේ නැහැ. එහෙම කරන්නේ නැත්තම් මම මේ රටේ දරුවෝ දහස් ගණනක් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන කෙනෙක්. ඒ ජීවිතය ඇතුලේ තියෙන අඳෝනාවල් විනාශයන් මේ සියලු දේ නතර වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබනකොට හැම කෙනෙක්ම ඒ සමානාත්මතාවය කියන දැනට එන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට අපි විරුද්ධ නැහැ. ඒකට අපි එකඟයි. හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනේ හරිම ආදරණීය විදිහට. රැක් කරාට කමක් නැහැ. කෙනෙක්ව විනාශ කරන්න එපා. විනාශ කරන්න එපා. මම මේ යෝජනා කරන්නේ මේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඔබ විසින් ගොඩනගිය යුතු සංස්කෘතිය ගැන. අපේ රට සම්පූර්ණයෙන්ම ගොඩනැංවීමේ කාර්යයට මේ විශ්වවිද්‍යාලයට බරපතල දායකත්වයක් දෙන්න පුළුවන් කියන දැඩි විශ්වාසයෙන්ම මම මේ වචන ටික කියන්නේ. දැඩි විශ්වාසයෙන් මේක මොඩල් එකක් වෙන්න ඕනේ. මේක මොඩල් එකක් වෙන්න ඕනේ. මේක හදන්නේ කවුද? මේක දැන් බිල්ඩින්ම හදලා දීලා තියෙනවා. මේක වත්ත හදලා දීලා තියෙනවා. මේක අවශ්‍ය කරන අනිත් කාරණා මෙතන හදලා දීලා තියෙනවා. ඒ ටික තියෙනවා. දැනට මේ වැඩ බාර අරන් ඉන්නේ ස්ටාෆ් එකක් ඉන්නවා. පරිපාලන අංශයක් ඉන්නවා. මේකේ අධ්‍යාපනය ලබන්න ඇවිල්ලා ඉන්න දරු පිරිසක් ඉන්නවා. දැන් මේ කණ්ඩායම විසින් තමයි මේ කල්චර් එක හදන්න ඕනේ. ඒක මෙතෙන් ඉඳලා පටන් ගන්න ඕනේ. ඉඳලා පටන් ගන්න ඕනේ. මේ විශ්වවිද්‍යාලයේ ඇතුළට එන කිසිම ගෑනු ළමයෙකුට මානසික පීඩාවක් අනවශ්‍ය බලපෑමක් මේ විශ්වවිද්‍යාලයේ ඇතුළ කිසි කෙනෙකුෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන දැඩි විශ්වාසය මුළු ලෝකෙම කතා කරන්න ඕනේ. මම දකින සීන අපේ රට ගැන. කොල්ලෙක් කෙල්ලෙක් එකේ යාළු වෙන එක තම තමුගේ ආදරේ ප්‍රකාශ කරන එක ඒ කතන්දර ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඒ ස්වභාවිකත්වය ගැන නෙමෙයි මම කතා කරන්නේ. නමුත් බය නැතුව අපි සිංගප්පූරුව ගැන කතා කරනවා. පාන්දර දෙකට හරි කෙල්ලෙකුට පාරේ බහලා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපි කතා කරනවා මෙහෙ ඉඳලා. ඇයි අපි ඒක හදන්නේ නැත්තේ? ඒක හදන්නේ මේ විශ්වවිද්‍යාලය ඇතුලේ. මෙතනින් පටන් ගන්න. ඒක බලයක්. මොකද මෙවැනි ආයතනයක එවැනි සංස්කෘතියක් බිහි වෙනකොට ඒක මුළු රටම හොල්ලන්න පුළුවන්. මුළු රටම හොල්ලන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. මේක ආදරණීය සංස්කෘතියක් ඇතුලේ බිහි වෙන සබාදහමත් එක්ක බැඳුණු මුළු ලෝකයට එන්න මේ විශ්වවිද්‍යාලයකට ආරාධනා කරන විදේශ විනිමය
ඒ ස්වභාවික ආරාධනය ඇතුලේ මේ රටට ගේන ආයතනයක් බවට පත් කරන්න වගකීම පැවරෙන්නේ දුවේ පුතේ ඔබට. ඒක ඔබට අයිතිකාරයක්. ඒ නිසා ගඩොලෙන් ගඩොලක් තියලා හෙමින් හෙමින් තමයි ලොකු ගොඩනැගිල්ලක් හැදෙන්නේ. ඔබ අද පටන් ගත්තොත් මේ හරිත විශ්වවිද්‍යාලය මුළු රටේ මෙවැනි විශ්වවිද්‍යාල රැසක් බිහි කළ යුතුයි කියන අවශ්‍යතාවය රටට හේතු ගන්වාවේ. මම පැහැදිලිවම කියන්නේ අපේ රටේ ඉන්න ගොඩක් අය අපේ රටේ සල්ලි එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, මැලේසියාව, සිංගප්පූරුව ඒ වගේ රටවල් වලට යවනවා මේ අධ්‍යාපනය වෙනුවෙන්. අපි ඒක නතර කරන්න ඕනේ. රට දියුණු කරන්න නම් ඒවයි කළ යුත්තේ. ඒ වෙනුවට ඒ රටවල් වල ළමයි මෙහෙට ගේන්න අපි ක්‍රමවේද සකස් කරන්න ඕනේ. ඒ සඳහා අපිට ලැබිච්ච ආශිර්වාදයක් මේ විශ්වවිද්‍යාලය. ඒ නිසා මම හරිම ගෞරවනීය විදිහටයි මේ විශ්වවිද්‍යාලයේ ඔබට කතා කරන්න අද දවසේ බාරගන්නේ. ඒක ලොකු ගෞරවයක් මට. මේ රටට ආදරය කරන මිනිහෙක් හැටියට මට ගෞරවයක්. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය විදේශ විනිමය අපේ රටට දැන් ඩොලර එකේ ප්‍රශ්නේ විසඳන්න ඔක්කොම බයිලා ගහනවානේ මෙහි ඉඳගෙන. මේ 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 කරන්න ඕන දේවල් නෙමෙයිනේ කරන්නේ. ටයර් ගේන එක නවත්තලා ටයර් දාලා ගිහින් තියන්න ඕනේ. මේක කරන්න දෙයක් නැහැ. මේ කරන්න ඕනේ මොකද්ද? දැන් මේ මේ මේක හොඳ උදාහරණයක්. අපේ රටේ කොච්චර මුළු ලෝකෙට ආශිර්වාදයක් වෙන විශ්වවිද්‍යාල පද්ධතියක් හදන්න පුළුවන්ද? උසස් අධ්‍යාපනය සඳහා කොච්චර දැනුම තියෙනවද? ඒතර ඩොලර් බිලියන කීයක් ලංකාවට ගේන්න පුළුවන්ද? එවැනි විශ්වවිද්‍යාල හදන්න ආයෝජකයෝ ගේන්න බැයිද ලංකාවට? ගේන්න පුළුවන්නේ. ඒ නිසා පුතේ මේ තැන මුළු රටට මේ ගැන කතා කරලා හඬගාලා කියන ආදර්ශමත් මොඩල් එකක් හැටියට එළියට ගේන්න වගකීම ගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ. රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ. බාරයි මගේ පුතේ. බාරයි මගේ පුතේ. අද කැඩු දෙහෙට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා. බිම නොදමන් නසා. තරුණ සවිය රට නැගුමට යොදමු හොඳින් හිතා. ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා. ඔබටයි මගේ පුතා. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ. රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ. බාරයි මගේ පුතේ. බාරයි මගේ පුතේ. යෝධ මහල් නැහැ කොහෙවත් එක දවසෙන් හැදුනේ. ගඩොලෙන් ගඩොලක් තබලා හෙමින් හෙමින් බැඳුනේ. හෙමින් හෙමින් බැඳුනේ. දුර නොබලා ඉක්මන් වී නැහැ පල ලැබුනේ. යන්නේ කොහෙදයි නොමදැන නොයන් ගමන් පුතුනේ. නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇති මොනද නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැදුම නුඹට වාරයි මගේ පුතේ වාරයි මගේ පුතේ වාරයි මගේ පුතේ අද කැඩුදේ හිට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා බිම නොදමන් නසා බිම නොදමන් නසා මේ රට ගොඩ ගන්නවයි කියලා කියපු මේ රට ගලව ගන්න ආපු දෙවිවරු හැටියට පෙනී සිටපු ගොඩක් දෙනෙක් ඉතිහාසෙ මේ රටේ ට්‍රාන්ස්ෆෝමර් කීයක් ගිනි තියලා තියෙනවද නිකම් මං අහන්නේ බස් කීයක් ගිනි තියලා තියෙනවද රාජ්‍ය ආයතන කීයක් ගිනි තියලා තියෙනවද කී දෙනෙක් මරලා තියෙනවද අද කැඩුදේ හිට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා රට විනාශ කරලා රට ගොඩනගනවයි කියලා කියන කිසිම කෙනෙකු විශ්වාස කරන්න එපා ඔබ අද අපේ ආර්ථිකය මෙච්චර පිටිපස්සට යන්න හේතුව අපේ මේ තියෙන පහත් මානසිකත්වය ඒ නිසා සිංගප්පූරු ගුවන් සේවයේ රස්සාව කරන අය ගුවන් නියමුවන් ස්ට්‍රයික් කරා ලී ක්වාන් යූ මොනවද කිව්වේ ඉස්සෙල්ලම රස්සාවට එන්න පළවෙනි ඉල්ලීම ඉස්සෙල්ලම රස්සාවට එන්න බොහොම පැහැදිලිව කතා කරා මොනවද කිව්වේ මේක කාඩ් ගේම් එකක් නෙමෙයි මේ රට ගොඩනැගුවේ මගේ ජීවිතේ දීලා සිංගප්පූරු ගුවන් සේවය කියලා එකක් සිංගප්පූරුවේ තිබුණේ නැහැ ඒක පටන් ගත්තේ මම නම් තොපි සේරම අයින් කරලා ආයි මුලින් ඉඳලා පටන් ගන්න එකේ මට ප්‍රශ්නයක් නැහැ එච්චරයි කිව්වේ එනිසා මට තීරණයක් දෙන්න වැඩට එන්න ඊට පස්සේ ප්‍රශ්න මේසෙට දාන්න අපි කතා කරමු පළවෙනිම වැඩට එන්න ඒක ඇතුලේ මොකද්ද තිබුණේ මං මීට මාස කීපයකට පෙර සිංගප්පූරුවේ ලී ක්වාන් යූගේ තාත්තා වැඩ කරපු ආයතනේ නිලධාරීන් එක්ක මගේ හමුවීමක් තිබුණා. ඔවුන් බොහොම පැහැදිලි ලෙස එක අදහසක් මගෙත් එක්ක සාකච්ඡා කළා. ගොඩක් දෙනෙක් කියනවා ලී ක්වාන් යූ කියන්නේ ඩික්ටේටර් කෙනෙක් කියලා, ඒකාධිපතියෙක් කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඔහුට තිබුණා කන්වින්සිං පවර්. රටවැසියාට යමක් ඒත්තු ගැන්වීමේ ශක්තිය තිබුණා. ඒ වගේම තමුන් කියන දේ කරා. තමුන් කියන දේ කරා. එදා පැයක් ඇතුළත සිංගප්පූරු යාලයි නායි වැඩ කරන්න පටන් ගත්තා. මොකද උන් දැනගත්තේ නැත්තම් ඔවුන් පරදිනවා. අපේ රටේ මිනිස්සු ස්ට්‍රයික් කරන්න දන්නේ නැහැ. බස් එකේ ලීස් එක ගෙවන්නේ ටිකට් එක අරගෙන බස් එකේ යන මිනිහා ස්ට්‍රයික් කරනකොට දුක් විඳින්නේ කවුද? මේ රටේ බස් ස්ට්‍රයික් එකක් කරාම ඒ ස්ට්‍රයික් එක ඇතුලේ අපේ රටේ මැති ඇමතිවරු අනාථ වෙනවා. ගමනක් යන්න විදියක් නැහැ ඒගොල්ලන්ට, පාර්ලිමේන්තේ යන්න විදියක් නැහැ, මැති ඇමතිවරුන්ට කඩේ යන්න විදියක් නැහැ. ඒගොල්ලෝ හරි අසරණ වෙලා රට අකර්මණ්‍ය වෙනවා බස් ස්ට්‍රයික් එකක් ආපුවාම නේ පුතේ. අනේ හරක්. මේ ස්ට්‍රයික් එක ඇතුලේ කාටද ගහන්නේ? මාසේ අන්තිමට ලීසින් කම්පැනි එකට මගේ බස් එකේ ලීස් එක ගෙවන්න මට ටිකට් එකක් අරගෙන උදව් කරන මිනිහට ගහනවා. ඌට ගහලා ආන්ඩුවෙන් ඉල්ලීම් දිනා ගන්න හදනවා. ඒ වගේ ගොන් හරක් ඉන්න රටක් මේ. දැන් එහෙම කිව්වම තාටවත් කේන්ති යන්න ඕනේ නැහැ. ඒ වගේ හරක්ට කේන්ති කියတာ කමක් නැහැ. ඒ අයට මට ඊට වඩා ගෞරවණීය විදිහට කතා කරන්නත් බෑ. මොකද රට කන හැත්ත මේ. ජපානයේ මේ ඊයේ පෙරේදා ස්ට්‍රයික් එකක් කරා. ඒගොල්ල කොහොමද කරේ ප්‍රවාහනාංශේ දවස් එකක් නොමිල දිව්වා. ආණ්ඩුව ඉක්මනට ඉල්ලීම් ටික දුන්නා. ඇයි මුන් නොමිල දුවනකොට ආණ්ඩුවට වෙන පාඩු ඊට වැඩි ගොඩක් වැඩි. මෙහෙ එහෙම නෙමෙයි. දහ දුක් විඳගෙන බස් එකේ වැඩට යන ආණ්ඩුවේ සේවකයාට ගහනවා, ගුරුවරයාට ගහනවා, දුප්පත් මිනිහට ගහනවා, මගේ බස් එකේ ලීස් එක ගෙවන්න මට උදව් කරන මිනිහට ගහනවා. ගහලා ආණ්ඩුවෙන් ඉල්ලීම් ඉල්ලනවා. හරියනවද? වෛද්‍යවරු කොහොමද ස්ට්‍රයික් කරන්නේ? දියුණු රටවල් වල වෛද්‍යවරයෙක් ස්ට්‍රයික් කරන්නේ අතේ කළු පටියක් බැඳගෙන දෙගුණයක් වැඩ කරනවා.
අද ලෙඩු 50ක් බලනවා 100ක් බලනවා 100ක් බලලා ආණ්ඩුවට කියනවා අපිට මෙච්චර වැඩ කරන්න පුළුවන් මීට වඩා අපි ගැන බලන්නයි කියලා. එතකොට මුළු ලෙඩුන්ගේ ආශිර්වාදය හිමි වෙනවා වෛද්‍යවරුන්ට. මෙහෙ එහෙම නෙමෙයි. පොලිමේ ඉඳගෙන මුළු රටේම මිනිස්සු වෛද්‍යවරුන්ට සාප කරනවා. හෙනම ඉල්ලනවා. ඔවුන්ට කවදාවත් ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඔබ හොඳට හිතලා බලන්න දුවේ පුතේ, මං නම් ගම් හෙලි කරන්න කැමති නෑ. ඒ වගේ තමුන් ගැනම විතරක් හිතලා එහෙම ලොකුවට වෛද්‍යවරු වෙන්න පුළුවන්, ලොකු නම් තියාගෙන ලොකු ස්පිරිතාලෙ වැඩ කරන්න පුළුවන්. ඔය ගින්න බොහෝ දෙනෙකුට හරියමං පෞල් ජීවිතයක් නෑ, ගෑණී එක්ක සන්තෝෂයක් නෑ, ළමයාත් එක්ක සන්තෝෂයක් නෑ, අසහනෙන් ජීවත් වෙන්නේ සල්ලි තිබුණට. ඒවා සාප, ලෙඩ්ඩුන්ගේ සාප, වෙන මොකුත් නෙමෙයි. මිනිහෙක්ට හරියන්න ආශිර්වාද ලැබෙන්න ඕනේ අනිත් අයගේ. ඒ නිසා මේ දැන් ඉන්න දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න අපේ මිනිස්සුත් අවුරුදු 5න් 5ට තම තමුන්ගේ ගොඩවල් වැඩි කරගෙන තමුන්ගේ පැවැත්ම සඳහා මොන ගේම් ගැහුවත් මේ සාපෙන් ගැලවෙන්න බෑ. හොඳට මතක තියාගන්න එක. මේ සාපෙන් ගැල මේක පළ දෙනවාමයි. මේක පළ දෙනවාමයි. අපි අමුතුවෙන් පොල් ගහන්න ඕනේ නේ අපරාධ ඒ විදිහම නවත්තන්න. මේ සෝබාදහමේ විපාකයෙන් කාටවත් ගැලවෙන්න බෑ. ඔබ කවදාවත් මේ සාපයට හවු වෙන්න එපා. දැනට සමස්ත රටවැසියාගේ කලකිරීමක් තියෙනවා. අපිටමයි මේ හැමදේම වෙන්නේ, අපිමයි දුක් විඳින්නේ, මුන් හොඳට ඉන්නවා කියලා. එහෙම නැහැ පුතේ. උන් හොඳට නැහැ. උන් හොඳට නැහැ. ඒක එක්ක සන්තෝෂෙන් නැහැ. උන්ට නිින්ද යන්නේ නැහැ. ඔබට මට තියෙන සැනසීම නැහැ. හොඳට මතක තියාගන්න. ඒ නිසා එහෙම වැරදි නිගමනයකට එන්න එපා. අපි මේ ක්‍රමයේ කෙලවර කරමු. ඒ ක්‍රමයේ කෙලවර කරන්න අපි දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. අපි හැමෝම වගකීම ගන්න ඕනේ මේ රටේ. හැමෝම වගකීම ගන්න ඕනේ. Green economy and blue economy. මේ රට ගොඩනගන්න පුළුවන් ප්‍රධාන ආර්ථික ශාස්ත්‍ර දෙකක්. ඔබෙන් බිහි වෙන දරුවෝ මේ රටට ඉතා විශිෂ්ට විදිහට මේ අධ්‍යාපනය දෙන්න පටන් ගන්න ඕනේ. මේ රට වටේම මූද තියෙන්නේ. ලංකාවට මාළු ඉම්පෝට් කරනවා. රටින් ගෙන තාල් බානුව වුයි කියලා කිදීන් සින්දුවා. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා සින්දුවක් තියෙන්නේ. ඒක ඇත්තයි. මාලදිවයිනෙන් උම්බලකට ඉම්පෝට් කරනවා ලංකාවට. රෙදි ඇඳගෙන. ඔව්. මොනවද ගේන්නේ නැත්තේ මෙහෙට? අල ටික, පරිප්පු ටික, ලූණු ටික, කරපිංච ටික ඉඳලා ගේනවා දැන්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ පුතේ. ආපහු සැරයක් අපේ අම්මව ජීවත් කරවන්න ඕනේ. ජාතියක් විනාශ කිරීමේ පළමු පියවර තමයි දරුවෙකුට අම්මව අහිමි කිරීම. අපේ රටේ එක කරගෙන යනවා. ඉන්දියාව, භූටානේ අම්මලව මැද පෙරදිග අරින්නේ නැහැ. නැවැත්තුවා. මේක නැවැත්තුවා. අපි ලොකුම ආදායම ලබන්නේ එහෙන්. මේ කණේව දිරවන්න නැතුව තියෙන දැන්. දරුවෙකුට මව් සෙනෙහස අහිමි වීමත් එක්ක ජාතියක් විනාශ වෙන්න පටන් ගන්නවා. ලක්ෂ 15කට වඩා අපේ රටේ දරුවන්ට අම්මලා නැහැ. අම්මලා නැහැ. අම්මගේ සෙනෙහස නැහැ. මැද පෙරදිග රුපියල් 30,000ක පඩියට අපේ අම්මලා වැඩ කරන්න යනවා. 30,000ක පඩියට. හිතලා බලන්න. එදා අපේ අම්මා කොහොමද ගෙදර හිටියේ? අතට වෙරළු ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන එවදන් කතා කියමින් ගොතා නලවන්න කෙලසින්ද නුඹ මා පුතේ ගුරුගේ නිදන් චතුපි නිදන් මගේ කුමාරයන් ගුරුලේ නිදන් චතුපි නිදන් මගේ කුමාරයන් අම්මා සොයා එන්න සුලගේ ගියා ඔන්න කරුමෙත් වසා ගන්න කවියක් කියන් තුරුලේ හිඳන් සතපි නිදන් මගේ කුමාරයන් එදා අම්මගේ තුරුල නිදියන දරුවෙකුට සුරක්ෂිත භාවයක් තිබුණා. පුදුම සුරක්ෂිත භාවයක් තිබුණා. බයෙන් නෙමෙයි නිදිය ගත්තේ. පුංචි ළමෙක් සුරක්ෂිතව තමයි ගොඩනගෙන්න ඕනේ. ඒක අම්මට විතරයි දෙන්න පුළුවන්. අම්මා තමයි පොඩ්ඩක් හරි හීනෙන් ගැස්සුණත් ළමයාට සංවේදී වෙන්නේ. අම්මා නිදියන්නේ නැහැ සමහර වෙලාවට. ඒක අම්මා කෙනෙක්ගේ විශේෂ අනන්‍යතාවය. අම්මා කියන අත්දැකීමත් එක්ක තියෙන
තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන් අම්මගේ තුරුලේ ඉන්න ළමයාට හිතෙන්නේ මං කුමාරයෙක් කියලා රජෙක් කියලා හිතෙන්නේ එච්චර සුරක්ෂිතයි වෙන මොකුත් ඕනේ නැහැ වෙන මොකුත් ඕනේ නැහැ මොනවද අම්මා ළමයාට ගේන්නේ iPad iPhone එදා ඒව ගෙනලා සනසුවේ නැහැ අතට වෙරළු ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන එවගන් කතා කියමින් ගොතා නලවන්නේ කෙලසින්ද නුඹ මා පුතේ අම්මා මැරිලා ළමයව නලෝ ගන්න බැරුව තාත්තා කියන සින්දුවක් මේක අම්මා තමයි ළමයාට ලස්සන සිහින ලෝකයක් හදන්නේ හැබැයි ඒ සිහින ලෝකේ තමයි ළමයා අන්තිමට දිනාගන්නේ පුංචි කාලේ තමුන්ගේ උණුසුමේ තියාගෙන අම්මා ළමයාගේ ඔළුවේ ලස්සන සිහිනයක් හදනවා ඒ සිහිනේ අන්තිමේදී ළමයා දිනනවා අම්මා නැතුව මේ ළමයා දැන් අඬනවා නලවන්න බෑ කිරි මුට් පිය නැගඟේ අම්මා නැහැ එහෙ ගියේ මැව්වේ සිහිනේ බොඳ වී දැසේ කඳුලක් නැුණා මාගේ හද මන්දිරේ තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන් අම්මා සොයා එන්න සුළඟේ කියා ඔන්න තරුණෙන් වසාගන්න කවියක් කියන් තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන් කිරි මුට්ටිය නැගඟේ මේ අම්මා කියන කතා තාත්තා කියනවලු මූ ඒ මූ නැලවෙන්නේ ඒක ඉතින් තාත්තා රක්ෂිත එක අර අම්මා අම්මා වගේ මේ වැඩේ කරන්න try කරනවා කරගන්න බෑ දැන් ඒ අසරණකම කියන්නේ මේක තමයි අපි පිළිගත යුත්තේ ජාතියක් විනාශ කිරීමේ ආරම්භක පියවර දරුවෙකුට අම්මා වහිමි කිරීම හොඳට මතක තියාගන්න දුවේ පුතේ ඒ නිසා මේ රටට ආපු ආයෝජකයෝ මේ රට දාලා ගියා නම් මේ රටේ කර්මාන්ත ශාලා වැහුණා නම් ඇංගලොම් කර්මාන්ත වැහුණා නම් මේ රටේ ඒ වෙනුවට රස්සාවල් හොයාගෙන අම්මා මැද පෙරදිග ගියා නම් රුපියල් 30000ක පඩියකට මේක මුළු රටක් ජාතියක් විනාශ වීමේ මහා ක්‍රියාවලියක එක කොටසක් විතරක් කියලා අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා හයිටියට මොකද සිද්ධ වුනේ ඒකද අපේ රට කරන්න යන්නේ අපිට තව අවුරුදු 5කින් බැරි වෙයි සමහර 10කින් 15කින් අම්මව අපි ගෙන්න ගන්න ඕනේ මෙතන ඉන්න දරුවෝ අම්මල වෙලා රට යන එක නවත්තන්න ඕනේ ඒ දෙකම සිද්ධ වෙන්න ඕනේ කොල්ල කොරියාවේ ගියාට මම විරුද්ධ නැහැ බඳින් දිස්සෙලා ගිහිල්ලා හම්බ කරගෙන තරුණ වයසේද නේද ඒත් ඉතින් එකම අවාසනාව තමයි මම කොරියාවට යනකොට කොරියාවේ ලොකු රැල්ලක් ගියා බහින්න එපා මරනවා ලොකු Facebook කැම්පේන් එකක් ගියා එන්නේ මොකද්ද හේතුව කොරියාවට යන්න ඉන්න ළමයි 1000කට මම මාතර කතා කරා උන්ගේ වැඩමුළුවකදී කොරියාවට යන අපේ කොල්ලෙක් මාසෙකට ලක්ෂ 2ක් පඩි ගන්නවා ලක්ෂ 2ක් ඒ ගන්න ලක්ෂ 2කින් මුන් එහෙ එක්ක ගෑනුන්ට වියදම් කරනවා එක්ක බොණ්ඩ වියදම් කරනවා ඒ විදිහට ඔක්කොම කළා ඊටාම සුළු ප්‍රමාණ 50000ක් වගේ තමයි මාසෙ තමයි ලංකාවට එවන්නේ අවාසනාවන්තම දේ තමයි වගේ අවුරුද්දක් දෙකක් වැඩ කරලා ඒ සෙට් එක ලංකාවට ආවිල්ලා 3 wheel එකක් ගන්නවා ලීස් එකක් දාලා මොකද්ද වෙලා තියෙන්නේ අපිට මම මේකට විරුද්ධව කතා කරා කියලා එහෙ බිබි ඉන්න සෙට් එකට තද වුණා අන්තිමේදී කොරියාවේ රජයේ පොලිසියේ නිලධාරී කෙනෙක් මට කතා කරලා මට දැනුම් දුන්නා ඔබේ ආරක්ෂාව කරලා අපි සහතික වෙනවා ඔබ එන්න මේ රටට කියලා අපේ රටට ආදරෙන් රට ගොඩනගන්න අපි කතා කරනකොට අපේ රටේ උන් මව මරනවා කිව්වා කොරියාවේ අය කිව්වා මරන්න දෙන්න එන්න කියලා මේක තමයි අපේ තත්ත්වය රට ගැන හැඟීමක් නැහැ අපි මේ රට දියුණු කරන්න හරියට හිතලා සැලසුම් කරවොතින් අපිට පුළුවන් ඒ නිසා දුවේ පුතේ මම ඔබට යෝජනා කරනවා කිසිම දවසක
ගැහැණියක් මැද පෙරදිග වැඩට යන එක ඔබ අනුමත කරන්න එපා. ඔබේ පරම්පරාවේදී ඒක සිද්ධ වෙන්න දෙන්න එපයි කියන ඉල්ලීම කරනවා මම. ඒ එක්කම කොහොම හරි අපි ඒ මැද පෙරදිග ඉන්න 105කට අධික අපේ අම්මලව ගෙන්න ගන්න ඕනේ. ඒක වේගෙන් කරන්න බැරි වුණත් කළ යුතුයි. මොකද මේක කෙරුවා අනිත් රටවල්. පුංචි කුඩුවක කැලයේ සැලදිහිනි ජෝඩුවක් මුන්නා ලස්සන සින්දු කියාලා පොඩි පුතා නැලෙව්වා දෙන්නා හිටි හැටියෙම දවසක් දා මොර සූරන වැසක් අස්සා ඇල දොල ගංගා පිරිලා වැහි වතුර කල කලා වැස්සා. මේ මොනවද මේ? අම්මා ළමයව තුරුල් කරගෙන නිදි කරවන්න කියපු කතා. පුතුනේ මේ අහගන්න, පුතුනේ පුතුනේ මේ අහගන්න. මම් පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ. ඉතින් එහෙම කියනකොට කොල්ලා ළමයා අහනවා අම්මගේ හඳ මාමා කොයි වගේද රැවුල තියෙනවද අම්මේ නේ. ඒ සංවාදයේ කොච්චර දරුවෙක් ගොඩ නැගුවද? දැන් අම්මට කතන්දර කියන්න වෙලා නැහැ. අම්මට පැය දෙකක් විසිරෑට අම්මා. ඇයි? එක දිගට පැය දෙකක් ඉන්දියාවෙන් ගෙනාපු ටෙලි නාට්‍ය පෙන්නනවා මෙහෙ දැන්. අම්මා වෙරි බිසි. ඉතින් පොඩි එකා හීනෙන් කෑ ගහන්නේ ඉන්දියාවේ නළුවන්ගේ නම් කියලා. හරි අවාසනාවක්. මේක සැලසුම් සහගතව මේ රට විනාශ කිරීමේ ක්‍රියාවලියක්. හොඳට මතක තියාගන්න. අපේ ඉන්න හරක් ටික කිසිම විමසීමකින් තොරව ඔහෙ තප්ප දෝරුව තිබ්බා වගේ දපලා ඉන්නවා ටීවී එක ඉස්සරහා ගිහිල්ලා. දවසට පැය දෙකක් එහෙම නාස්ති කරන කාටද තියන්නේ? අම්මා කියලා කියන්නේ එහෙම ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. අද ඒ අම්මව විනාශි. අද සම්පූර්ණයෙන්ම ඔය ටෙලි නාට්‍ය හරහා පිටරටින් ආනය කරන ටෙලි නාට්‍ය හරහා උගන්වන්නේ මොනවද? හොර ගෑනු ගැන, හොර මිනිස්සු ගැන, අනියන් සම්බන්ධකම් ගැන, ගහන හැටි, ගෑනු පිරිමින්ට ගහන හැටි මේවන උගන්වන්නේ. දැන් හින බයයි වයිෆ්ලට මේ පිරිමි අර ෆිල්ම් බලලා. දැන් ගෑනු හරි වෙනස් අපේ රටේ ඔය. දැන් එහෙම නැති අයට තද වෙන්න ඕනෙත් නෑ මං කියන්නේ. හොඳට හිතලා බැලුවොත් ඔලු ටික කනවා ක්‍රමානුකූලව. ක්‍රමානුකූලව. මේ ව්‍යසනයට ඔබ හවුෙන්න එපා. රෑටට රේඩියෝ එක ළඟ තාත්තා අම්මා ළමයිත් එක්ක වාඩි වෙලා කෑම කෑවේ මුවන් පැලස්ස. හාහා. චිත්ත රූප මවා ගැනීමේ ශක්තිය වැඩි වුණා මිසක් මේ මනස විනාශ වුණේ නැහැ. ළමයි කැලෑව ගැන හඳ පායන හැටි මොනරු කෑ ගහනවා පින්තූර නෙමෙයි දැක්කේ. ශබ්දය හරහා අඳුන ගත්තේ. රත්නාවලී කැකුණු වෙල මුවන් පැලැස්සේ මැණිකේ. ඒ කටහඬ කවුද අඳුරන්නේ නැත්තේ එදා? කටහඬ අඳුරන්නේ පින්තූරේ සමහරට දන්නේ නැ. කටහඬ අඳුරනවා කෝරළේ මහත්තයා. හඬින් අඳුරනවා. චිත්‍රූප මවා ගැනීමේ ශක්තිය, පරිකල්පන ශක්තිය ප්‍රබලව වැඩි වුණා. අද අපිට ඒක අහිමි වෙලා. දුවේ පුතේ මේ රට ගොඩනගන්න අපි විසින් මහා පරිමාණයේ දේවල් නෙමෙයි මේ පුංචි තැන් ටික හදාගන්න ඕනේ. හරි හමන් සින්දුවක් අහන්න ඉගෙන ගන්න ඕනේ. හරි හමන් සින්දුවක් අහන්නේ නැහැ අද. අද සින්දු නිර්මාණය වෙන්නේ නැහැ. අපිට ලොකු ප්‍රශ්නයක්. අද අලුතෙන් හැදෙන ගීත දිහා ඇහුවාම එයාට මොකක් හරි ලොකුව සනීප කරන්න බැරි අසනීපයක් තියෙනවාද කියලා. ඒ කියන්නේ මුන් මේ කෙලින්ම නිකන් අර යකඩ සපත්තුවකට කකුල පෑගුණා වගේ කෑ ගහන්නේ දැන් සින්දු කියනවා. දැන් සම්පූර්ණම සින්දු නෙමෙයි කියන්නේ. උන් බෙරි හන් දෙනවා, ලතෝනි දෙනවා. දැන් පිච් කරගන්න දන්නේ නැහැ. හරියට ශෘතියට අනුව ගීතයක් කියන්න දන්නේ නැහැ. දැන් ඔක්කොම තාක්ෂණය නිසා කම්පියුටර් එකෙන් වොයිස් එකේ පිච් එක හදන්න පුළුවන්. ඒ ඔක්කොම හදන්න පුළුවන්. ඒ නිසා ඒ ඔක්කොම කරලා එහෙම ඔක්කොම තාක්ෂණය පාවිච්චි කරලා තමයි හදන්නේ. එහෙම හදලා තමයි දැන් ගීත නිර්මාණය බිහි වෙන්නේ. දැන් කටහඬ පරීක්ෂණ නැහැ. ඒව ඔක්කොම හදන්න පුළුවන්. එහෙම කරලා රිංගින් ටෝන්ස් වලට තමයි සින්දු හදන්නේ. ඊට පස්සේ 104ක් වියදම් කරාම channel එකකට ඒක හිට කරන්න පුළුවන්. අපි අහන්න කැමති වුණත් අකමැති වුණත් ඌ අහපිය කියලා දානවා channel එකෙන්. එහෙම තමයි දැන් රටේ යන්නේ.
ඒ නිසා සම්පූර්ණ කලාව විනාශ කරගෙන යනවා. සිංහල සංගීතය විනාශ කරගෙන යනවා. මගේ එකම උත්සාහය මේ ටික ආරක්ෂා කරලා දෙන්න මේ රටේ හෙට දවසට. හෙට දවසට. මම මේ කිසිම දෙයකින් හම්බ කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් මෙච්චර දඟලන්න ඕනේ නැහැ. නමුත් අපිට අහිමි වේගෙන යන දේ රැකගන්න ප්‍රේමකීර්ති දල්විස්, කරුණාරත්න අබේසේකර වගේ විශිෂ්ටයින්, එවැනි විශිෂ්ට සිංහල ගීත සාහිත්‍යයක් අපිට තිබුණා. අද ඒක අපිට අහිමි වේගෙන යනවා. බලන්න අමරදේව ශූරීන් ගායනා කරනවා. කැලෑවේ රාත්‍රියට ලයිට් තිබුණ නෑනේ ඉස්සර. හඳ හඳ එළියේ තමයි මිනිස්සු ප්‍රිය. සඳ තරුණි සලයි, ගහ කොළනි සලයි, මුළු ලොව සැපතෙයි. සිතුවිලි විතරක් අවදි වෙලා මේ වචන ඇතුලේ, මේ තනුව ඇතුලේ හඳ එළියේ සෞම්‍ය බව තිබුණා. සඳ තරුණ සලයි, ගහ කොළනි සලයි. එතකොට ඒ රැට හඳ පායලා ගස් වලට හඳ එළිය වැටිලා මුළු ගස් කලක් ඔක්කොම නිශ්චල වෙලා ඉන්න ඒ රැ ළමයින්ගේ ඔළුවේ ඇඳුණා. පින්තූර නැතුව. දැන් ඔක්කොම විෂුවල්නේ. විෂුවල් නැතුව සින්දු දුවන්න බෑ. සින්දුව මෙහෙ යනවා, විෂුවල් මෙහෙ යනවා. අපි හැමතැනම යනවා. සම්පූර්ණව බලන්න ලංකාවේ දැන් සින්දු අහන්නේ විෂුවල් බලනවා. අද කරන්නේ ඒක. ගෑණියෙක්ට බාගට ඇඳුම් අන්දෝලා මිනිත්තු තුනක් ඒ ගෑණිව එහාට මෙහාට කරනවා. වීවස්ලා මිලියන ගානයි. එකෙකුටව සින්දුව මතකද? නෑ, ඒ ඇඳුම් මේ පාට මතකයි. ඒ වගේ කුණු හරපයක් අපේ ඔළුවට දාලා තියෙන්නේ. සඳ හොරෙන් 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 බලා වලා කුලක සැඟ විලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා, අසා සිටිනවා. සඳ තරුණි සලයි, ගහ කොළනි සලයි, මුළු ලොව සැතපෙයි. සිතිවිලි විතරක් අවදි වෙලා ඔබට පේනවද අපිට වෙලා තියෙන දේ? අපිට සිද්ධ වෙලා තියෙන දේ හැඟීම් මරණ හැටි, සිතිවිලි මරණ හැටි, ස්වභාවිකත්වය අපෙන් ඈත් කරන හැටි. ඒ නිසයි මේ විශ්වවිද්‍යාලය මට වටින්නේ. ඒ නිසයි මේ විශ්වවිද්‍යාලය රටට වටින්නේ. ඇග්‍රිකල්චර් සෝබාධමට එකඟ වෙන සංස්කෘතියක් මේ රටේ හදන්න ඕනේ. ගහ කොළත් එක්ක එකඟ වෙන, සතා සිව්පාවත් එක්ක, සුළඟත් එක්ක එකඟ වෙන සංස්කෘතියක් මේ රටට හදන්න ඕනේ. පුතේ, ඒක ඔබේ වගකීම, මේ විශ්වවිද්‍යාලයේ වගකීම. ඒක මේ මුළු ලෝකෙ බලන් ඉන්නවා. අද ඇමරිකාව උන්ට හුස්ම ගන්න බැරුව අපිට ගස් බවන්න කියලා තියෙන්නේ. හැබැයි අපේ උන්ට තියෙන අවාසනාව තමයි අපිට මෙච්චර ලොකු පාරාදේශයක්, සෝබාධමේ උරුමයක් තියෙද්දි ඒක රැකගන්නේ නැති එක. ඒක රැකගන්නේ නැති එක. රෑ එළි වෙනකන් හේනේ පැල් රැකලා, කුඹර බලාගෙන, ගොයම බලාගෙන, ගෙදර එන ගොවියගේ මහන්සිය නිවුනේ මැණිකව දැක්කම. එන්සාදුවේ පුතේ, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණියෝ විශිෂ්ටයෝ බවට ඔබ පත් වෙනකොට කවදාවත් සිංහල භාෂාව අමතක කරන්න එපා කියලා මං ඉල්ලනවා ඔබෙන්. අද කොළඹ ජාත්‍යන්තර පාසල් වලට ගිය අපේ ශ්‍රී ලාංකිකයෝ සිංහල කතා කරපු මිනිස්සු ගොඩක් දෙනෙක් සිංහල අමතක කරලා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි තමුගේ මව් භාෂාව අමතක කෙරුවේ? ඒ හෙනේ ගහලා තියෙනවා රටට. දැන් මේ රටේ වගා කරන්නේ ඉංග්‍රීසියෙන්ද?
දැන් මේ රටේ මාළු වලන ඉංග්‍රීසියෙන්ද නැහැ රටක් ගොඩනගෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ තමුන්ගේ භාෂාවත් එක්ක ලී කුවාන් යූ කිව්වේ ඒකයි ඉන්දියාවට වැඩිය වේගෙන් චීනය දියුණු වෙනවා කියලා එදා කිව්වේ ඒකයි ලී කුවාන් යූ ඔයත් ඇයි චීනය අගමැතිට පැය භාගයකින් මුළු රටට මේක භාෂාවකින් කතා කරන්න පුළුවන් එච්චර වැදගත් ඒක ඉන්දියාවට බෑ ඒක කරන්න භාෂා කීයක්ද ලංකාවේ 90%කට වැඩිය සිංහල භාෂාව කතා කරන සෙනඟක් ඉන්නේ ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ සිංහල භාෂාව වැදගත් කියලා සිංහල රටේ මේ මිනිස්සු පිළිගන්නේ නැති එක මේක පටලව ගන්න එපා ඉංග්‍රීසි අධ්‍යාපනය අත්‍යවශ්‍යයි ඒක අමාරු දෙයක් නෙමෙයි ඒක ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් පැහැදිලිව හැබැයි සිංහල භාෂාව ඔබේ ජීවිතෙන් බැහැර කරන්න එපා මොකද රට ගෙනියන්න ඕනේ සිංහල භාෂාවත් එක්ක ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තරයත් එක්ක අපිව සම්බන්ධ කරන්න සහ අනිත් එක්කනත් එක්ක සංනිවේදනය කරන්න තියෙන මාධ්‍යයක් කෙනෙක් පැහැදිලිව තේරුම් අරගෙන ඒකේ විශිෂ්ටත්වයට පත් වෙන්න සිංහලෙන් ජීවත් වෙන්න Power
kala kal kavi kiyala midina dinenna varaye mehesani vannata turuliya nalawa ena mad pavana suaye bolpini matala hiru ras ratila manikle sindilihe දැන් මේ සෝබා දහමත් එක්ක එකඟ වෙලා යන ජීවිතයේ තියෙන ලස්සන තමයි මෙතන කියන්නේ. ඔබ මේ මේ විශ්වවිද්‍යාලයේ ගීත සාහිත්‍යයේ විශේෂ තැනකට මේ සින්දු ටික දාගන්න. මේ මේ ඔබේ දර්ශනයත් එක්ක මේක බැඳිලා තියෙන්නේ. මේ විශ්වවිද්‍යාලයේ දර්ශනයත් එක්ක විෂන් එකත් එක්ක මේක බැඳිලායි තියෙන්නේ. උදේ පාන්දර එනකොට ගොවියා කුඹුරේ නියර දිගේ ඇවිදගෙන අර තනකොළ වලට පිණි බාලා ඒ පිණි බින්දු තියෙනවා. ඒ පිණි බින්දු වලට හිරු රැස් වැටිලා ඉරේලිය වැටිලා බොල් පිණි මතලා හිරු රැස් වැටිලා මණික්ලේ සින්දිලිහේ මණික් වගේ දිලිසෙනවා. එයාට එක පාට මතක් වෙනවා දෙයක්. මොකක්ද? මට බහදුන්දා විලියෙන් අඹරුණු මණිකේගේ නෙත්නින් විලසේ. ගෙදරින්න මැණිකේ මතක් වෙනවා. කවද්ද? බලන්න ආපු දවස. මට බහදුන්දා විලියෙන් අඹරෙන. බලන්න සෝබාදහමත් එක්ක බද්ධ වෙච්ච ජීවිතයේ ඇතුලේ නිරන්තරයෙන් මාව කොච්චර ආදරණීය කරනවද? ලස්සන මතකයකට අරගෙන යනවද? ඊට පස්සේ මෙදාසරේ කුරහන් කිරි වැටිලා සුලංගේ ලෙල දෙනවා. කුරහන් උලඟට ලෙල දෙනවා. මොනවද මතක් වෙන්නේ? උඹකෙන් නාගෙන වරල විදා යන මණිකව සිහි වෙනවා. ඉස්සර අපේ කෙල්ලෝ නාන්න ගියේ කුමුකේ ළිඳට. ගෙදරේ ඉඳලම තමයි දියරේ දැනගෙන බාල්දිය අරගෙන හොණ්ඩේ කඩාගෙන පාරේ යන්නේ. නාල තෙත පිහදන්නේ නැහැ. අර තෙත දියරෙද්ද පිටින් තමයි ගෙදරෙන්නේ හොණ්ඩේ කඩා දාගෙන. කවුද දූෂණය කරේ? කවුරු දූෂණය කළේ නැහැ. ඇය සුරක්ෂිතයි ගම ඇතුලේ. ඒ තමයි ගම. ඇය ආරක්ෂිතයි ඒ ගම ඇතුලේ. කෙල්ලගේ ලස්සන දැක්ක ගමේ ඉන්න කොල්ලෝ. ඇය සිරියාවයි ගමට. ඒ ලස්සන ගමම එළිය කරනවා. ඒක හරි ලස්සන දෙයක්. ඒක හරි ආදරණීය දෙයක්. හැබැයි වනචරකම කුපාඩිකම නෙමේ ඔළුවේ තිබුණේ. දැන් කෙලින්ම බඩුව ගෙඩිය ගල කෑල්ල කෙල්ලෝ. එතන තමයි ගිහිල්ලා තියෙන්නේ කෙලින්ම. කෙල්ලෙක් දැක්කහම බලන්නේ මොනවද හදේ? දැන් මේ හින්දි චිත්‍රපටවල මොනවද කරලා තියෙන්නේ? කොල්ලයි කෙල්ලයි වැස්සයි දුෂ්ටයයි ඔය හතර ඉන්නවමයි. කෙලින් මුන් තෙමෙනවමයි. තින්දු කියනකොට මොනවද පුරුදු කරන්නේ? ශරීර කේන්ද්‍ර ජීවිත වලට ගෙනියන අපේ අධ්‍යාත්මිකත්වය විනාශ කරලා. එතකොට ගැහණියකගේ ලස්සන නෙවෙයි දැක්කේ, වනචර කම ඔළුවට ගැහුවේ. දැන් ඒ නිසා තමයි අවුරුදු 6 7 5 දරුවව තාත්තා දූෂණය කරන්නේ මේ රටේ. මේ රට ඇතුලේ ඔබයි මමයි වෙනස් කළ යුතු දෙයක් තිබෙනවා දුවේ පුතේ. ආදරය සහ හැඟීම් නෙමෙයි, වනචර කම නැති කරන්න ඕනේ, කුපාඩි කම නැති කරන්න, පාහර ගති නැති කරන්න ඕනේ. ඒ වයින් කරන්න ඕනේ මේ රටේ. ඒ වයින් කරන්න ඕනේ. මට බහදුන්දා විලියෙන් අඹරෙන මණිකේගේ නෙත් විලසේ. ඊට පස්සේ මේක හරි ලස්සනම තැන. ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොව අත මිට අඩු පාඩු. ඉස්සර පෝසත්කම කියලා කිව්වේ අත මිට සරුවයි කියලා. මේ අත මිට සරුවයි. දැන් ෆික්ස් ඩිපොසිට් තියනවා, ඉඩම් තියනවා, වාහන තියනවා, බිස්නස් තියනවා, ඉන්වෙස්ට් කරලා තියනවා. ඒත් මුන්ට නැහැ. ඔක්කොම මුන්ට නැහැ, මොකුත් නැහැ. කෑම මේසයක් ගන්නවා. ඒක වහලා තියෙනවා ගෙදරුන්ට කන්න දෙන්නේ නැහැ ඒකේ. අපි කියවලු එහෙමනේ. අලුතෙන් ගන්න මේසෙ වහලා තියෙන්නේ විසිටර්ස්ලා තමයි ඒකේ කන්නේ. ඉතින් ගෙදරින් ඉන්නුන්ට මල පයින්නවා. ඇයි පිටින් එන මේකේ කාලා යනවා? අපි කුස්සිය ඉඳගෙන කනවා. අලුතෙන් පුරු සෙට් එකක් ගන්නවා. ඒක ඉඳ ගන්න දෙන්නේ නැහැ ළමයින්ට. උන් ඉඳ ගන්න ඕනේ බංකුවේ. ඉඳලා හිටලා එන උන් අර්කේ වාඩිලා යනවා. ඉතින් මහවු මොකටද පිටින් පුටු ගත්තේ ගෙදෙට්ට? මොකටද කෑම මේසයක් ගත්තේ? ජීවිතේ භුක්ති විඳින්න දන්නේ නැහැ. හම්බ කරන්න ඉගෙන ගත්තට වැඩක් නැහැ. වියදම් කරන්න දන්නේ නැත්නම් ජීවිතේ පරිපූර්ණත්වයට පත් වෙන්න නම් හම්බ කරන කෙනා වියදම් කරන්න ඉගෙන ගන්න ඕනේ. වියදම් කරන්න ඉගෙන ගන්න ඕනේ. පොඩක් අයින්ව මාංශ වල හම්බ කරලා ඊළඟ පරම්පරාවට තියලා මැරිලා යනවා උදුක් විඳලා.
ඒක ඉතින් අරගෙන එන කර්මයක් අපි මොන ගොවිතන් සාරයි ඒකෙන් නැහැ නොව අතමිට අඩුපාඩු හරි සන්තෝෂ වුණා අතමිට සරුයි ලොකු දේවල් නෙමෙයි කෑම ටික තියෙනවා ගෙදර අවශ්‍ය වියදම් ටික තියෙනවා අතමිට සරුයි අපි ඒ ඔක්කොම කරන්නේ මොන වලින්ද පළඳන්නම් ගෙල මාල සවන් යුග ලෙලව මිරන් තෝඩු මැණිකට මේ ඔක්කොම මාලයක් දාන්නම් කරාබු දාන්නම් වලලු දාන්නම් මේ මොන වලින්ද අර කුඹුරේ අස්වැන්නේ එච්චර හරියක් කරන්න පුළුවන්ද පුළුවන් ඇයි ඒක මැණිකනේ එනිසා අවුලක් නෑ එක මැණිකට ඇති මේ ටික දැන් අපේ ඉන්න අයට මැණිකලා ගොඩායි එතන මාල කීයක් ගන්න ඕනද වල්ලු කීයක් ගන්න ඕනද ඉත කුඹුර විකුණනවා දැන් අපිට නැති වෙගෙන යන දේ වනචරකම ඔලුවට ගැහුවත් හෙන හෙන ගහනවා එතකොට මේ මදි එතන කොච්චර තිබුණත් මදි කොච්චර හම්බ කරත් මදි අතමිට සරුසාරයි කියන අධ්‍යාත්මිකත්වය අපිට තිබුණා මේ රටේ ඒ නිසා කුඹුරේ ඉඳලා ගෙදර එන්නේ මැණික හැදලා දෙන කෑම ටික කන්න බලාගෙන අපේ උන් කී පොලකින් කාලා දෙන්නේ ගෙදර ඉතින් සල්ලි මදි පුතේ මේ සංස්කෘතිය ඔබ වෙනස් කළ යුතුයි මේ රට දිනවන්න අපිට පුළුවන් මේ රට දිනවන්න අපිට පුළුවන් කොල්ල කෙල්ල හැටියට ඇති වෙන හැඟීම් වලට විරුද්ධව නෙමෙයි මම කතා කරන්නේ නමුත් අපි විනාශ කරන විනාශයට විරුද්ධවයි මම මේ කතා කරන්නේ මේ රට දිනවන්න අපි එතන ඉඳලා පටන් ගමු ගැහණියක් ගෞරවය ලැබනකොට ඒ රට දියුණු වෙනවා ඒක හොඳට මතක තියාගන්න රටක ගැහණියක් ගෞරවය ලබන්න ඕනේ ගැහණියකගේ කඳුළු රටට සාපයක් වෙනවා ඒ නිසා මේ රටේ අම්මව සන්තෝෂෙන් තියන්න ඔබට මට වගකීමක් තිබෙනවා මේ රටේ අම්මගේ කඳුළු පිහ දාන්න බිරිඳකගේ හිනාව මේ රටට උරුම කරලා දෙන්න දියණියකගේ සතුට මේ රට පුරවන්න අපි ඔක්කොම එකට එක්කාසු වෙන්න ඕනේ ඒක අපේ වගකීමක් ඒ ගැහණි ආදරෙන් හිනා වෙනකොට ඒ හිනාව රටට ආශිර්වාදයක් වෙනවා ගැහණියක් සන්තෝෂ වෙනකොට ඒක රටේ ධනය බවට පත් වෙනවා ඒ ටික කරන්න අපි හැමෝම එකට එක්කාසු වෙලා මාතෘමූලික මේ සමාජයේ අම්මව ගෞරවයට පත් කරන්න ප්‍රථමයෙන් තීරණයක් ගත්තොත් දුවේ පුතේ අපිට තිබෙන රට වටේ තියෙන මොහොතත් එක්ක ගොඩනැගෙන ආර්ථිකයයි මේ මුළු රට පුරා තිබෙන කෘෂි ආර්ථිකයයි එකට එක්කාසු කරගෙන මේ රටේ උගතුන් බුද්ධිමතුන් විසින් තාක්ෂණයත් එක්ක ඉදිරියට යමින් වාණිජ ලෝකයේ ජය අරගෙන ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ කරලා මේ සියලු දේ එකට එක්කාසු කරද්දී මේක පාරාදීසයක් කිරීම අමාරු දෙයක් නෙමෙයි බෑ කියලා හිතන්න එපා මේක කරන්න පුළුවන් ඒකට නායකත්වය දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා විශිෂ්ට ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන සිංහල භාෂාවේ උතුම්කම ලෝකෙට කියලා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා ඔතන ඔබ දිනනවා මොකද අපි රටක් හැටියට නැගිටින්නේ අපේ භාෂාවත් එක්ක අපේ රටේ කෘෂි කර්මාන්තය ගොඩ නැගෙන්නේ අපේ භාෂාවත් එක්ක. අපේ රටේ දීවර කර්මාන්තය ගොඩ නැගෙන්නේ අපේ රටේ සෞඛ්‍ය ගොඩ නැගෙන්නේ මේ ඔක්කොම ගොඩ නැගෙන්නේ අපේ භාෂාවත් එක්ක. ඒකත් එක්ක ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙක් වෙන්න ඔබ ජාත්‍යන්තරයට මේ රට අරගෙන යන්න. ඒ වගේම ජාත්‍යන්තරයේ තිබෙන මුදල් මේ රටට ආයෝජනයක් හැටියට ගේන්න ඔබ මේ රටේ තානාපතිවරයෙක් බවට තනියෙන් තීරණයක් අරගෙන පත් වෙන්න. එසේ පත් වෙලා මේ රට දිනවන ගමනට අද ආරම්භය දෙන්න. ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන් නවංචා මදමාන ඊර්ෂ්‍යා මේවාගේ මට ඇ අවවාද දුන්නා ආබාල කාලේ අම්මාගේ උකුලේ නලවුණු තාලේ මට තාම සීවේ ආබාල කාලේ අම්මාගේ උකුලේ නලවුණු කාලේ මට තාම සීවේ ආදරේ මා හොවමින් තුරුල්වි නැහින ඌවේ මැනි මගේ දුන්නවානි ගඟුලේ හිනාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නලබුණු තාලේ මට තාම සිහිවේ බාලකාලේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ආරක්ම ඇත්තේ පුතුගේ අතේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඇරත්ම ඇත්තේ පුතුගේ අතේ නංවාලා ස්නේහේ රට දැකරේහි රැකගන්න සැමදා ඇගේ නාමේ පුතුනේ කාලේ අම්මාගේ උකුලේ නැලබුණු තාලේ මට තාම සිහිවේ ආබාල කාලේ අම්මාගේ උකුලේ නැලබුණු තාලේ මට තාම සිහිවේ පෑදරේ මා හොවමින් තුරුල්වි නැහින ඌයේ මැනි මගේ දුන්නවානි බාල කාලේ අම්මාගේ උකුලේ නලබුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ ඒ අම්මත් එක්ක මේ රට ගොඩනගන්න අපි එකට එක්කාසු වෙමු අම්මගෙන් පටන් ගන්න ඔබේ අම්මව අමතක කරන්න එපා මේ පුංචි ලංකා ඔබගේ පුතේ ආරක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාලා ස්නේහේ රට දැකරේහි රැකගන්න සැමදා ඇගේ නාමේ පුතුනේ